ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස් වීම ප්‍රමාද කිරීම, බඳවා ගැනීම ප්‍රමාද කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම වර්ජනය හේතුවෙන් අද උදැසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට දහවනේ වන බලවේග කට්ටල දුම්රිය කිහිපයක් අවලංගු කර තිබෙනවා. මෙම වර්ජනය හේතුවෙන් තවත් දුම්රිය ගමන්වර කිහිපයක් ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බවයි ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමය පවසන්නේ. මේ දෙපාර්තමේන්තුවේ තියෙන මේ ප්‍රශ්නවලට අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වෙලා මේ ප්‍රශ්න निराකරණය කරන්න එකතු වෙන්නයි කියලා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටි. කොළඹ සම්පූර්ණ ධාවනාගාර පහකින් තමයි දුම්රිය ප්‍රමාණය ධාවනය වෙන්නේ. එතකොට ධාවනාගාර දෙකක් අපි මේකට යොදාගෙන තියෙන ඉතුරු ධාවනාගාර තුනේ සම්පූර්ණ දුම්රිය ප්‍රමාණය ධාවනය වෙනවා. එතකොට මේ ධාවනාගාර දෙකේ ධාවනය වෙන දුම්රිය සම්පූර්ණ ප්‍රමාණයමද සවස් කාලය වෙන විට අකර්මණ්‍ය වෙනවා. මුත් මේ සම්බන්ධයෙන් නිසි උත්තරයක් ලැබුණ නැත්නම් අපි ඉදිරි ක්‍රියාමාර්ග වලට යන්න පසුබට වෙන්නේ නැහැ. මේ වෙනකොට විදුලි බලවේග ධාවනාගාරයේ සහ මාලිගාවතු බලවේග ධාවනාගාරයේ සියලුම දුම්රිය එන්ජින් රියදුරු මේ ක්‍රියාමාර්ගයට දායක වෙලා තිනවා. මේ නිසා මම හිතන්නේ උදෑසන දුම්රිය ගමන් වාර මේ වෙනකොටත් 50කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වෙමින් පවතිනවා. හලාවත, පුත්තලම, ඒ වගේම රබුක්කන, පොල්ගහවෙල, අවිස්සාවෙල, පාදුක්ක වග දුම්රිය ස්ථානවලට ගමනාන්තය දක්වා යන දුම්රියන් සහ නැවත එම දුම්රිය ස්ථානවල ඉඳලා එන දුම්රියන් විශේෂයෙන් පානදුර, කළුතර, අලුත්ගම වගේ කොළඹ තදාසන ප්‍රදේශව දක්වා ධාවනය සහ එහි සිට පැමිණෙන දුම්රියන් මේ නිසා අවලංගු වීමට නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.